අස්රැසුමට අභියාචනා ලක්ෂ දෙකක් ලැබිලා මේක කියන්නේ විරෝධතා දසදාසකට ආසන්නයි කියලයි. කතා කීපයක් තියෙන ඉස්සෙල් ඒක බල්ලෙමු. ඉන්දික හේවා විතාරණ ලියන්නේ අස්රැසුම සුබසාධන යෝජනා ක්‍රමයට ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී අසාධාරණයට පත් වූ ලක්ෂ දෙකට ආසන්න පිරිසක් ඊයේ වන විට අභියාචනා යොමු කර තිබෙනවා. මීට අමතරව විරෝධතාද දසදාසකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන අතර ඉදිරිපත් වී තිබෙන අභියාචනා සහ විරෝධතා සලකා බලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවද සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අස්රැසුම විරෝධතා ඔන්ලයින් මගින් දෙන්න සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය එහෙම සඳහන් කරනවා. අපි ඒකත් පොඩ්ඩක් මෙහෙම කියලෙමු. මොකද ඒ ගැන විශේෂයෙන් දෙයක් කියන්න තියෙන නිසා අද පත්තරේ ඒ ගැන සටහන ওই විදිහටයි දාලා තියෙන්නේ. ඊළඟට කියනවා අස්රැසුමට වැරදි තොරතුරු දුන්නොත් දඩහා සිර දඬුවම්. අස්රැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වැරදි තොරතුරු සපයා තිබුණොත් රුපියල් 5000කට නොවැඩි දඩයක් හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකම හිවිමි හැකියයි කළුතර මහදිසාපති ගිනිගේ ජනක ප්‍රසන්න කුමාර සඳහන් කරලා තියෙනවා. නිර්ණායකවල ගැටලු නිසා ප්‍රතිලාභ ලබා දීම తాවකාලිකව නැවැත්විය යුතුයි කියලා සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවත් සඳහන් කරලා තියෙනවා. ඔබ තමයි අද පත්තර වාර්තා සඳහන් කරලා තියෙන්නේ. මේකේ කියනවා මේකේ විරෝධතා තියෙන ඒවා ලබා දෙන්නට ඕනි ආකාරයන් පිළිබඳව.